ගෞරවනීය අපගේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි, අන්‍ය පූජකතුමන්ලාගෙන් අවසරයි, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික අපේ ඒ වගේම අපේ අනිකුත් දේශපාලන පක්ෂ නායකයන්ගෙන් අවසරයි, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අපි සමග අත්වල් බැඳගෙන ඉදිරියට ගමන් කරපු අපේ සභාපති රණවක සහෝදරය ඇතුළු අනිකුත් සහෝදරයන් හා රැස්වීමට සම්බන්ධ වූ සියලුම දෙනාගෙන් අවසරයි. සහෝදරනි, අපි මේ තියෙන සන්ධානෙත් හදාගෙන අපි මේ කොහටද යන්න කල්පනා කරන්නේ. අපි දන්නවා අද අලුත් ලෝක තත්ත්වයක් තියෙන්නේ, අලුත් ලෝක තත්ත්වය, අලුත් පරපුරකුත් එක්ක යන කාල පරිච්ඡේදය මේ ඇවිදින් තියෙන්නේ. අපි ඒකට සූදානම් වීමයි තියෙන්නේ. එතකොට ඒ නිසා ඒ සූදානම් වීම සඳහා අපි අලුත් පෙරමුණක ලක්ෂණ මේ හදාගෙන යමින් තියෙන්නේ. එතකොට ඒ නිසා අපේ පෙරමුණ සර්වජන බලය කුමක්ද? සර්වජන බලය කුමක්ද? එතකොට අපි මේ කාර්ත විග්‍රහ කරලා තියෙනවා, එක පැත්තකින් නිර්මල වාමාංශික වාදය, අනිත් පැත්තෙන් අධිරාජ්‍ය විරෝධී ජාතිකවාදය, අනිත් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදය කවුන බලවේගයක් හැටියටයි තියෙන්නේ. එතකොට මේක මූලික වටේ පෙරමුණ හැටියටයි මේ තියෙන්නේ. අපි මේ කරගෙන මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන ක්‍රියාව? මොකද්ද අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ? සහෝදරනේ, අපේ බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ කාරණාවදී අපිට ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ දේ තමයි රනිල් රාජපක්ෂ හා අනිත් පැත්තේ මේ සජබ නැත්තම් ඔය ප්‍රේවා සජිත්ගේ කියන වැල්පාලමේ පෙරමුණ කැඩීම. ඒ ගමනින් යන්න මාවතක් නැහැ. ඒක දෙකට බිඳලා දාලා ඉස්සරහට යෑම අවශ්‍යයි. ජනතාවගේ විමුක්තියක් කල්පනා කරනවා නම් ජනතාවගේ සාර්ථකත්වයක් කල්පනා කරනවා. ඒ සඳහායි අපි සූදානම් වන්නේ. එතකොට ඒකේදී තියෙන ප්‍රධාන කාරණාව තමයි, එතකොට අපි හදන්නවන්නේ මොන වර්ගයේ ආණ්ඩුවක්ද? අපිට හැදිය යුත්තේ මොන වර්ගයේ ආණ්ඩුවක්ද කියන කාරණාව. සහෝදරනි, අපිට හදන්න වෙන්නේ ජනතා හිතවාදී ආණ්ඩුවක්. ඒ ජනතා හිතවාදී ආණ්ඩුවේ රාජ්‍ය දේපොළ ආරක්ෂා කරන ආණ්ඩුවක්, රාජ්‍ය ජනතාවගේ දේපොළ ආරක්ෂා කරන ආණ්ඩුවක්, ජනතාවගේ රැකියා ආරක්ෂා කරන ආණ්ඩුවක් තමයි අපිට හදන්න වෙන්නේ. එතකොට අපිට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය අපිට ආරක්ෂා කර ගැනීම අවශ්‍යයි. එතකොට ඒ නිසා එවැනි මාවත ආණ්ඩුවක් පිළිබඳවයි අපිට කල්පනා කරන්න තියෙන්නේ. එතකොට අපිට තියෙන අනිත් කාරණා, අපිට අධ්‍යක්ෂකම තියෙන අපිට මිහිඳු මහ රහතන් වහන්සේ ඇවිදින් මේකේ අපේ සංස්කෘතිය අපේ දායාද දෙනකොට කිව්වා මේ සියලු දේ අයිති ජනතාවට, මේ ජනතාවට අයිති දේපල රජයට කරන්න තියෙන්නේ ආරක්ෂා කරලා වැඩි දියුණු කරලා ශක්තිමත් කරලා නැවත ජනතාවට බාර දෙන එකයි. ඒක එදා රජ කාලේ. අපි ඊට පස්සේ මෑත කාලේදී අපි දැක්කා, අපි අද වහන්දු අපේ නායකයෙක් ඇවිදින් අපිට කිව්වා අපි බාරකාරයෝ, අපි බාරකාරයෝ මිසක් මේක විකුණන් කන මිනිස්සු නෙමෙයි කියලා. ඒ අපි ඒ කට්ටියත් එක්ක ඒ ගමනත් එක්ක ගමන් කරු එකයි. දැන් එතකොට ඒක ඇවිදින් ගිහින් පාවලා දීලා අනිත් පැත්තෙන් විකුණන් කන මිනිසුත් එක්ක එකට බාල් වැදිලා ඉන්න වෙලාවක් මේක තියෙන නිසා අපිට ප්‍රධාන වශයෙන්ම තියෙනවා අපිට අපේ රාජ්‍ය දේපළ හා අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ආණ්ඩුව. ඒ සඳහා අවශ්‍ය වෙන සංධානයක් ඒකයි අපි කල්පනා කරන්නේ. එතකොට ඒ නිසා තමයි අපිට අපේ මොනවාද අපේ තියෙන මේකට ශක්තිය තියෙන අපිට තියෙන එක පැත්තකින් අපේ තියෙන රාජ්‍ය දේපළ තියෙනවා, රාජ්‍ය ප්‍රාග්ධනය තියෙනවා, පෞද්ගලංශේ ප්‍රාග්ධනය තියෙනවා, අනිත් එක සම්පකාර ප්‍රාග්ධනය තියෙනවා. මේ ප්‍රාග්ධන වර්ග තුනේ ඒකාබද්ධ වීමක් හා සාමූහිකත්වයක් එක්ක අපේ රාජ්‍ය ඊළඟ මොහොතේ මෙහෙවා ගැනීම පිළිබඳ අපේ පාලනය හා පරිපාලනය කියන කාරණාව තියෙනවා. අපි මේ වැල්පාලමේ බාහිර දුර මේ තියෙන ගමන අපි වෙනස් කරන්න, එහෙමනම් අපිට ශක්තිමත් විදියට ඒකාබද්ධ වශයෙන් ජනතාව පෙළගස්සලා ඉදිරියට ගෙන යාම සඳහා අපගේ මිතුරන් හැටියට වැඩ කටයුතු කරන්න අපිත් එක්ක විවිධ වශයෙන් දේශපාලන බිමේ වාමාංශික වාදය දෑකැත්තෙන් කොටියත් එක්ක දෑකැත්තයි මිටියත් එක්ක තියාගෙන අනිත් පැත්තෙන් රතු කොඩිය වනමින් ඉන්න අපේ හිතවත් අපේ සහෘද අපේ අනුරු කුමාර දිසානායක මහතා ජයප්‍රහා මාලිමාව කට්ටලා අපි කිව්වා මේ සඳහා අපිට වහම කරන්න තියෙන කාරණාව තමයි මේක පරාජය කිරීමේ පෙරමුණ හදන්න ඕනේ. ඒ සඳහා ඔබතුමන්ලත් නායකත්වයෙන් කැඳවන්නේ වෙන දෙයකට අපි ලෑස්ති. අපි ඒ පණිවිඩය ඇව්වා, සද්දයක් නැහැ. දෙවෙනි සැරේ අපි ඒක පිළිබඳව විමසල බැලුවා, සද්දයක් නැහැ. තුන්වෙනි සැරේ අපි මධ්‍යම කාර්ය සභාව ඇතුලේ කතා කරලා ඉවරලා මධ්‍යම කාර්ය සභාව ගාව අපි ලිඛිතව දැන්නා. අපි ලිඛිතව දැන්නුවා. ඊට පස්සේ පණිවිඩය ඇරියා. ඊට පස්සේ අපි මතක් කිරීම ඇරියා. ඒකට හිමින් සීරේ යන්තම් මීහඬින් නැත්තම් කනට කොඳුරු නහඬකින් ඒකට කියන අපේ මාලිමාට ඇදින් ඔය සහෝදරු තනිව බැඳෙන්න, තනිව බැඳලා මේක කරන්න පුළුවන් කියලා. මේක විහිළු කතාවක්. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ තියෙන වැල්පාලමේ ගමන බිඳගෙන යනවනම් අපිට ඔය නිකන් දෙකොඩ දෙවාර සෙල්ලම් වලින් කරන්න බෑ. ඒකට පැහැදිලි මාවතක් තියෙන අවශ්‍යයි. පැහැදිලි ලෙස
අපිට සංවිධානය මාස ප්‍රජාතන්ත්‍රවාදී මාවතකින් ඊළඟ පියවරට යෑමට අවශ්‍යයි. අපි ඒක නිසා ඒ පැත්තේ ඉඳන් අපි ඇයට කිව්වාම ඒ කට්ටියත් වැල්පාලනේ රනිල් එක ඔංචිලි පදින්න ලෑස්ති වෙනවලු. අපි ඒක දිහා බලාගෙනයි ඉන්නේ. තමන් ඔංචිලි පදින හැටි. ඒ නිසා අපිට දැන තිය අපිට තියෙනවා ඉතිහාස අධ්‍යක්ෂ රාසිකුත් එක්කයි තියෙන්නේ. ඔය තනියෙන් ගිහින් ඕවා කරන්න පුළුවන් දේවල් නැහැ. තනියෙන් කරන්න ගිය හැමදාම ඒ කට්ටිය දක්ෂිණාංශිකට අතුදෝකාරය උනේ. අධ්‍යයන දැන මිනිස්සු හැටියට උනේ. ඒ නිසා තමයි නව පරමුණේ තරුණ පරපුර බේරා ගැනීම ඉදිරි මාවතේ ගෙන යාම සඳහා අපිට අවශ්‍යයි ඒකාබද්ධ පෙරමුණ. ඒකාබද්ධ පෙරමුණ ශක්තිමත් කරගෙන ඉදිරියට යාම අවශ්‍යයි. ඒක වාමවාදී, ජාතිකවාදී, ප්‍රයන්තවාදී පෙරමුණක් හැටියටයි ඒ බලතත්ත්වයන් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒකට ලෑස්ති වෙන්න කියලායි මම කල්පනා අපි කියා සිටින්නේ. ඒ නිසා අපේ කාල වේලාව ඉතා වේගෙන් අවසන් වෙන නිසා මට තව එක කරුණක් කියලා අපිට තියෙනවා. ග්‍රීසි අධ්‍යක්ෂ සිරාස්ගේ අනිත් එක අපිට පේනවා සෙලන්ස්කට ඉවෙන්න යනදී මේකත් එක්ක ඉඳගෙන අපි ඉදිරියේ නවලෝකයක් නවපරපුරකුත් එක්ක ඉන්න තියෙන මේ කලාපේ විශාල වශයෙන් මේ කලාපේ නැගිටීමකට ලෑස්ති වෙනවා. අපිට පේනවා චීනය, රුසියාව, ඉන්දියාව එකට එක්ක අහුවෙච්ච මහා කලාපයක් තියෙන මේ කලාපේ දිහාට ඇවිදින් මේ ඩොලර් එකට යට වෙලා වැල්පාලෙ මෙල්ලලා ඉන්න එක නෙමේ ඊළඟ මාවතට යන්න සූදානම් වෙන්න. ඔබගේ මේ චීන ජයග්‍රහයි ගමන්ට ජය වේවා, ජනතා සටනට ජය වේවා, ඉදිරි මාවතට ජය වේවා කියන මගේ අදහස් දැක්කේ මේ අවශ්‍ය කරන ස්තුතියි.